And it's gone all the way. What a way to bring up a half century. Come on, Magakeli Mahatri Simawada Ibrin Pandu. Come on, Kragan Ram, Mahatri Kragan, the heck you have a අයිබුවන් ප්‍රිය හිතවතුනි පිටියේ කතාවෙත් අපි අද දවසේ කෙලින්ම අවතීර්ණ වෙන්න සූදානම් වෙන්නේ අද දවසේ ඔබට මේ කතාබහේදී නුරුණු පුරුදු කෙනෙක් නෙවෙයි ඔහු අපිත් එක්ක මුණ ගැහෙන සූදානම් වෙන්න ඉන්නවා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් විස්තර විචාරකයෙක් විශ්ලේෂකයෙක් කෝසල ශ්‍රේෂ්ඨන්ත අයිබුවන් කෝසි අයිබුවන් දිනේෂ් කාලයකට පස්සේ අනිවාර්යයෙන් අපි කෙලින්ම මාතෘකාවට එමු පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ මේ වන විට නිමාව දැක අවසන්. තරග ආරම්භයේදී ශ්‍රී ලංකාව ගව් ගාන පිටිපස්සෙන් හිටියේ. හැබැයි තරගයේ නිමා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම සෑහෙන ගෞරව තමන් වෙත නතු කරගන්න සමත්කම් දැක්වීමත් එක්ක බං සාරාංශය මතක් කරන්නම් 282යි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමට මුහුණ දුන්නා. ඇන්ජුල මැතිව්ස් 83ක්, නිරෝෂන් දික්කල නොදවි 80ක්, ඒත් එක්කම දිමුත් කරුණරත්න ලකුණු 79ක්, ටිම් සෞති ලකුණු 68කට කඩලු 6ක් දවා ගන්නට සමත් වුණා. පිළිතුරු ප්‍රථම ඉනිම නව ශ්‍රී ලංකා කණ්ඩායමේක බරපතල එකක් 578යි සිල් ක්‍රීඩකින් දෙවි ගියා. ටොම් ලේතම් තමන්ගේ දිවියේ හොඳම ඉනිම වාර්තා කළා ලකුණු 264ක්, කෙන් විලියම්සන් ලකුණු 91ක්, රොස්ටෙල ලකුණු 50ක් වාර්තා කළා. පන්දු යැවීමේදී ලහිර කුමාර 127කට 4යි, ඒත් එක්කම දිල් රන් පෙරේරා 154කට කඩලු 2යි. පිළිතුරු ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භ කළේ කඩලු 3ක් මුල් සමයේදීම බෙද වැටීමත් එක්ක, නමුත් ඊට පස්සේ තරගයේ එහෙම් පිටින්ම තමන්ගේ තරගයක් බවට පරිවර්තනය කරගත් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ශතකලාභීන් වෙමින් ලංකාවේ පස්වන වතාවට පිටිකරුවන් දෙදෙනෙක් දවසක් පුරා නොදිවි පිටියේ පඳුර පහර දුන්න අවස්ථාව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ 22 වන අවස්ථාව හැටියට එය සනිටුහන් කරන සමත්කම් දැක්වුවා. මම හිතන්නේ මේක තමයි කතා කරන්න තියෙන මූලිකම දේ. 274ක් සම්බන්ධතාවය. මං හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම 4 වෙනි දිනේදී ආරම්භ වෙනකොට මං හිතන්නේ සියලුම දෙනා ශ්‍රී ලංකාව ගැන තිබු විශ්වාසයක් අතහැරලා තිබ්බේ ලකුණු 13යි කඩලු 3යි. නමුත් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් මං හිතනවා මේ බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ තියෙන විශේෂත්වය තමයි මේ ගොඩක් අය කියන මේ 4 වෙනි දිනේ සහ 5 වෙනි දිනේ තමයි පිතිකරණයට වඩාත්ම යෝග දින දෙක. මං හිතනවා ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් අනේ ඒ අවස්ථාව ඉතාමත් හොඳට ප්‍රයෝජනෙට ගත්තා. ඒ වගේම පණිවිඩයක් දුන්නා මුළු ලෝකෙටම, ශ්‍රී ලංකාවට පමණ නෙවෙයි මුළු ලෝකෙටම පණිවිඩ දුන්නා. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් තාම ජීවතුන් අතර ඉන්නවා. මේ ශ්‍රී ලංකාවේ මේ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා, දක්ෂ පිතිකරුවෝ ඉන්නවා. මේ අවස්ථාවක් දෙන්න මේ විවේචනයට ලක් කරන අයට විශේෂම පණිවිඩයක් ඇව්වා. නෑ, ශ්‍රී ලංකාවට තාමත් ලෝකේ ක්‍රිකට් වල තැනක් තියෙනවා කියලා. ඔව්, මොකද සමහරු මරණ පරීක්ෂණ වාර්තාව සකස් කළා, ඒකේ අසන තියන්නේ විතරක් ඉතුරු කරගෙන හිටපු වඩපිටාවක් ඉතිරිවලා තිබුණේ. මේක වාර්තාගත සම්බන්ධතාවයක්. ශ්‍රී ලංකාවෙන් පිට පැවති තරගයකදී ටෙස්ට් තරගයකදී දිනයක් පුරා කඩුල රැකගන්නවින් පිටිකරුවන් යුගලයක් පන්දුවර පහර දුන්නා නම් ඒ ප්‍රථම අවස්ථාව. ඒත් එක්කම අවසන් වසර 10 තුළ ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ පිටිකරුවන් දෙදෙනෙක් අවස්ථාවක් ලබා නොදී තමන්ගේ කඩුල ආරක්ෂා කරගෙන පන්දුර පහර දුන්න එකම අවස්ථාව. නව ශ්‍රී ලංකාවේ රේරිව ශ්‍රී ලංකාවේ ඕනෑම පිටිකරුවන් දෙදෙනෙක් වාර්තා කළ හොඳම සම්බන්ධතාවයේ හැටියට මේ ලකුණු 274 නොවිදුණු වාර්තාව හඳුන්වා දෙන්න පුළුවන්. වෙලින්ටන් පිටියේ සිවුණ කඩුල වෙනුවෙන් වාර්තා වුණු හොඳම සම්බන්ධතාවය තමයි මේ ලකුණු 274. ඒත් එක්කම දෙවෙනි නිමේදී ශ්‍රී ලංකා පිටිකරුවන් දෙදෙනෙක් අතරේ ඕනෑම කඩුලක් වෙනුවෙන් ගොඩනැගුණු හොඳම සම්බන්ධතාවය හැටියට මේ හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබ ඉස්සලා කිව්ව කාරණාව විදිහට පොඩි ඉඟියක් තිබුණා මගේ ළඟ ප්‍රශ්නෙට. ඒ කියන්නේ තනතිරුව සහ පන්දෙවන්නන් මේ සඳහාගත්තු මහන්සිය කොහොමද ඔබ දකින්නේ මේ කාරණාව? මම හිතනවා අපි දන්නවා ප්‍රථම දිනේදී ශ්‍රී ලංකා පන්දු පිතිකරුවන්ට ටිකක් අසීරු වුණා, විශේෂයෙන්ම නව ශ්‍රීලන්ත දඟ වේග පන්දු යවන්නන්ට මුණ දැන්. අපි දන්නවා කොහොමත් නව ශ්‍රීලන්තයේ ක්‍රීඩා කරනකොට අනිවාර්යයෙන්ම ඒ තනතිරුව වේග පන්දු යවන්නට යෝග තනතිරුව, විශේෂයෙන්ම වැග්න බෝල්ට් සෞදි කියන්නේ නව ශ්‍රීලන්තයේ ඉන්න හොඳම පන්දු යවන තැන. ඉතින් මම හිතනවා ලකුණු 278ක් ලබා ගැනීමත් ප්‍රථම දිනේදී ශ්‍රී ලංකා පැත්තෙන් බලන යම් කිසි දක්ෂතාවයක්. මොකෝ විශේෂයෙන්ම ඊට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවියාමට හැකි මගේ වතකේ දිව්‍යානෝ පසු යුගයකට නව ශ්‍රී ලංකා කණ්ඩායම චමින්ද වාස් ඉදිරියේදී ලකුණු 171කට දැවි ගියා මේ ක්‍රීඩා පිටියේදී. නමුත් අර අපි කිව්ව විදිහට 4 වෙනි දිනේ සහ 5 වෙනි දිනේදී මාටින් ක්‍රෝස්, ඇන්ඩ්‍රූ ජෝන්ස් සියලු දේවල් වෙනස් කරා. ඔව්, කොහොම වුණත් දැන් ඔබ වාස් පිළිබඳ සඳහන් කළ නිසා ලහිර කුමාර ඉතාමත් හොඳ පන්දුයමක් තමයි තමන්ගේ නිමේදී වාර්තා කළා. ඔව්, එහෙදි ඔහු උපයෝගී කරගත්ත මේ තනතිරුවේ තියෙන වාසිය, විශේෂයෙන්ම ලහිර කුමාර කියන්නේ සෑහෙන වේගයෙන් පන්දු යවන්න හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම අපි දැක්ක ඔහු ගොඩක් කෙටි පන්දු උපයෝගී කරගත්ත, විශේෂයෙන්ම නාසිකන පිටිකරුවන්ට එරිව. ඒ වගේම ඔහුගේ වේගය දෝලන, මම හිතනවා ඔහුට හොඳ අනාගතයක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔහුගේ මේ දක්ෂතාවය ඔහු ප්‍රගුණ කරගත යුතුයි. ඒ කියන්නේ පරිසම් කරගන්න එක ඒක ක්‍රීඩකයාගේ වකිමක්. ඊට පස්සේ බොක්සින් ඩේ ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණ 26 වන දාසේ 30 වන දා දක්වා
ක්‍රයිස්ට් චර්ච් දී තමයි මීළඟ තරගයේ ක්‍රියාත්මක වන්නට නියමිතව තිබෙන්නේ. සංචිතයේ මොකක් හරි වෙනසක් වෙන්න ඕන කියලා හිතනවද? මම හිතනවා මේ රොෂෙන් සිල්වා මේ සංචිතයට ඇතුළත් විය යුතුයි කියලා. ඉතින් මම හිතනවා එහෙම සලකා බැලුවොත් මෙහෙන් පිටතර යන්න ඉඩකඩ තිබෙන්නේ ධනුෂ ගුණතිලකට. ධනුෂ ගුණතිලක වෙනුවට මම හිතනවා එතකොට දිනුත් කරුණාරත්න සහ දරංජය සිල්වා ආරම්භක පිතිකරුවා හැටියට උපයෝගය කරගෙන කුසල් මෙන්ඩි සංක 3 ක්‍රීඩා කරලා දිනේෂ් චන්දිමාල් අංක 4 ක්‍රීඩා කර ඇන්ජලෝ මැතිව්ස් අංක 5 රොෂෙන් සිල්වා අංක 6. සමහරෙන් හිතන විදිහට හැඟෙන දෙනන විදිහට සා පෙරවර්තත් එක ක්‍රයිස්ට් චර්ච් තනතිරු වමන වගේ වෙයිද? නැවතත් වේගපන්දු යවන්නන්ට අනිවාර්යයෙන්ම යෝග තනතිරුවක් වෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකා සලකා බලන්න ඕනේ මේ අපි දිල්රුවන් පෙරරාව මේ තරඟේ ක්‍රීඩා කරනවාද නැද්ද ගමඟ දිල්රුවන් පෙරරා ගොඩාක් පන්දු ඕවර ගානක් පළවෙනි තරඟේ යවුවා. නමුත් කඩලු දෙකක් ලබා ගත්තත් ඔහුට ඒ තරම් පීඩනයක් ඇති කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ නව සීලන්ත පිතිකරුවන්. ඉතින් මම හිතනවා යම් කිසි වෙනසක් මොකද නව සීලන්ත පිතිකරුවන් ලක්ෂණ සඳකයන්ව දැක තිබෙනවද? ඔහු ගැන දන්නවද? කියන දේට සැලකිල්ලගෙන සමහර විට ඔහුව මේ තරඟේ යොදාගත්තොත් සමහර විට යම් වෙනසක් තියෙන නමුත් අපි කිව්වා වගේම අර තනතිරුණක් වේගපන්දු යවන්නට යෝග තනතිර ඒ වගේම දුෂ්මන්ත ෂමීර කසුන් රාජිත වෙනුවට කැඳවුත් යම් කිසි වෙනසක් තියෙන මොකද දුෂ්මන්ත ෂමීර හැකියාව තිබෙනවා හොඳ ඉපිලීමක් ලබා ගන්න පන්දු යවීමේදී. ඒ කියන්නේ ඔහුගේ උස ප්‍රමාණය හරියට භාවිත කළාම ඔහුගේ පන්දුව උදාහරණ ස්ථානය බැලුවම ඔහුට බොහෝ දේවල් මෙවැනි තනතිරුවලදී කරන්න පුළුවන් කියන විශ්වාසය. හරි. ඒ දෙවැන්න. ඊට පස්සේ ශ්‍රී ලංකා එක් දින සංචිතය නම් කළා. එකපාරටම පරිවර්තන කිහිපයක් එක්ක කොහොම වුණත් ක්‍රීඩකෙන් 17 දිනකින් සමන්විත ශ්‍රී ලංකා එක් දින සහ 20 සංචිතය ඇතුළේ ඉන්නවා පිතිකරුවන් වශයෙන් නම් දරාපු ක්‍රීඩකෙන් 6 දෙනෙක්. ඒ අතරින් නිරෝෂන් දික්කල කණ්ඩායමේ උපනායකයා ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය සිල්වා. ඊට පස්සේ තුන්නිරව ක්‍රීඩකෙන් 4 දිනකින් ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, දසුන් ශානක සාත්‍යසර පෙරේරා. ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවද කියන එක නම් වෙන ප්‍රශ්නයක්. ටෙස්ට් තරගේ පන්දු වර දෙකක් යවුවා. ඒකට වෙනම කතාවක් සමහර කතා ඒ ඇතුලේ තියෙනවා. තකපන්දු යවන්න නම් දෙදිනක් ඉන්නවා. සීගුගේ ප්‍රසන්න සහ ලක්ෂණ සඳකයන්, වේගපන්දු යවන්න නම් 5 දිනයි. කණ්ඩායම නායකයා මාලිංග, නුවන් ප්‍රදීප්, කසුම් රාජිත, දුෂ්මන්ත චමීර සමගින් ලහිර කුමාර. එතකොට කලින් ඇතුලේ හිටපු මේවනට ස්ථානයේ අහිමි වෙලා ඉන්න කණ්ඩායම උපුල් තරංග, සදිරි සමර වික්‍රම, කමිදු මෙන්ඩිස්, අකිල දනංචය සහ අමිලා පොන්ස සමගින් ඉස්සුරු උදාන. මොකද හිතෙන්නේ මේ සංචිතේ එකක් තමයි එක් වරම විශාලව දංගු ලෝකසලානයක් කටමුල ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ. නායකත්වය චන්දිමාල්ගෙන් ගලවලා එනවා මේ මාලිංගට, උපනායකත්වය තිසරගෙන් එනවා දික්වැල්ලට. මෙවැනි කාල මේ වෙනසක් කරන හොඳම කාලෙද මේ? හොඳම කාලෙ නෙමෙයි. නමුත් මම හිතන වෙනසක් කළ යුතුයි. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මම හිතන සොයා යනවා මොකද්ද අපි ගෙනියන සංකලනය විශේෂයෙන්ම එංගලන්තේ. මොකද එංගලන්තේ තනතිරුවේ නිවසලන් තනතිර යම් කිසි තාර්මකට යම් කිසි සමානත්වයක් තියෙනවා දිනේශ්. ඒ හින්දා මම හිතනවා මේකල හොයන හොඳම සංචිත 11 දෙනා කවුද? මම හිතන්නේ සීකුගේ ප්‍රසන්නගේ කැඳවීම. මම හිතන්නේ සීකුගේ ප්‍රසන්න විශේෂයෙන්ම එංගලන්තේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කළ තියෙන ඔහු තනතිරු ගැන දන්න ඔහුට යම් කිසි අත්දැකීමක් තියෙනවා. මම හිතන්නේ ඒ නිසා සහ ඔහුගේ ක්‍රීඩා කරපු තරඟවල ඔහුගේ දක්ෂතා 90 තමයි ඔහු නැවතත් කණ්ඩායමට රැගෙන එන්නේ. මොකද ඔහුගේ තියෙන තුන් එරියාවේ තියෙන දක්ෂතාවය ගොඩක් වටිනවා මේ විශේෂයෙන්ම මේ වර්ල්ඩ් කප් එකට යනකොට. කමුදු වගේ ක්‍රීඩකෙක්ද? මට හිතාගන්න අමාරුයි. මම ගොඩක් අපි බලාපොරොත්තු තිබ්බ කමුදු මෙන්ඩිස් මේ සංචිතයට ඇතුළත් වෙයි කියලා. මොකද නමුත් අවසනාවකට ශ්‍රී ලංකා තේරීම් කමිට ඔහු තෝරගෙන මම හිතනවා ඒටත් එක්තරා හේතුවක් තියෙනවා. ඔහුට තියෙන අත්දැකීම් වල තියෙන අඩුකම නිසා දෝ කියන සැකේ තමයි මෙහිදී සැලකිලිට ගත යුතු වෙන්නේ. ඒ අතර උපුල් තරංගටත් තමන්ගේ ස්ථාන හැමි වෙනවා. උපුල් තරංගගේ අවසාන තරංග ටික බැලුවොත් ඔහුගේ ඒතරම දක්ෂතාවයක් තිබුණේ නැහැ. මම හිතන්නේ එයත් සැලකිලිට ගෙන තියෙනවා. ඒ වගේම කුසල් ජනිත්ගේ නැවත පැමිණීමත් ශ්‍රී ලංකාවට හොඳ වාසියක් වෙනවා. හරි. ඒ සියල්ල මැද ශ්‍රී ලංකාව ක්‍රීඩා පරිපාලනයේ තීරණය කරන තමන්ගේ නව පිතිකරන පුහුණුකරුවා හැටියට ජොනතන් ලුවිස් උපත් කරන්නට. එතකොට ඔතන කලින් හිටියේ තිලාන සමරවීර. ඔහු මේ සංචාරයෙන් පස්සේ ඔහුගේ රාජකාරිය නිමා කරනවා. රාජකාරිය පටන් ගන්න ඊට පස්සේ චොන් ලුවිස්. මොකද හිතන්නේ මේ ගැන? ලුවිස් ගැන තියෙන තක්සේරුව? ඔහු ඉතාමත්ම දක්ෂ පුහුණුකරුවෙක් හැටියට තමයි නම් දරා තිබෙන්නේ. ඔහු ඉතාමත්ම පළපුරුදු හොඳ පුහුණුකරුවෙක් කියලා. නමුත් මෙහිදී බලන්න ඕනේ ඔහුට මේ ලැබිලා තියෙන කාල සීමාව තුල ඔහුට ලොකු පෙරලියක් ලොකු දෙයක් කිරීමට හැකියාව තිබුණා. ශ්‍රී ලංකාව ලෝක කුසලාණයට තවම මාස 6කින් 7කින් සුදාන විය යුතුයි. නව ශ්‍රීලන්ත සංචාරයේ එක් දින තරඟ තියෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාන සංචාරයක් තියෙනවා. ඉතින් එහිදී ඔහුට හැකියාවක් තියෙයිද ශ්‍රී ලංකාවට අවශ්‍ය පිතිකරුවන් 6 දෙනා හදා ගන්න ලෝක කුසලාණයට? කියන්නේ මේ කෙටි කාලයක් ඇතුළත ඒ වගේ ලොකු වික්‍රමයක් කරන්න ඔහුගෙන් බලාපොරොත්තු වෙන එක සාධාරණද කියන එක වෙනම ප්‍රශ්නයක්. හරි.
ආසියානු කුසල නැගින කණ්ඩායම අතර පැවතිච්ච තරග මාලාවේදී මෙවර ශ්‍රී ලංකාව සමත්කම් දක්වන ශූරතාවයේ ජයග්‍රහණය කරන ප්‍රථම වටේදී ඔවුන් පරාජයට පත් වුණා ඉන්දියා කණ්ඩායම හමුවේ. දෛව ආපව කරකවලා ඔවුන්ව ගෙනත් දුන්නා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයේදී මුණ ගැහෙන්නට අර වාඩුව පියව ගන්නට. ඔව් සාර්ථකයි ශ්‍රී ලංකාව ඒ වාඩුව පියව ගත්තා ලකුණු තුනකින් තරගයේ ජයග්‍රහණය කරමින්. මම හිතන්නේ හොඳ අත්දැකීමක් හොඳ තරග මාලාවක් හොඳ සංකලනයක් මේක තුළ දකින්න පුළුවන්කම තිබුණා. ඔව් ශ්‍රී ලංකාව කලින් වතාවෙත් බංග්ලාදේශයේ පැවති මෙවැනි තරගවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා. මෙහිදී අපි බලන්න ඕනේ මෙතනින් එහාට මේ ක්‍රීඩකයන්ව කොහොමද මේ සකසා ගන්නෙ ජාත්‍යන්තර මට්ටමට. මොකද දැන් මේ දෙවරක් ශූරතාවය දිනා ගන්න හැකියාව දෙන මේ ක්‍රීඩකයන් දක්ෂතාවය තියෙනවනේ දිනේෂ්. ඉතින් මොකද කොහොමද මේ දක්ෂතාවය එළියට ගන්නෙ විශේෂයෙන්ම ලොකු තරඟවලට යද්දී ජාත්‍යන්තර තරඟ. ඔෂි තව ප්‍රශ්නයක් තියෙන කියන්නේ යම් කිසි ආකාරයකින් ක්‍රීඩකෙන්ට වක්කීමක් නැද්ද සමහර විට දැන් හරි සියල්ල අපේ හරදවනවා. ඒ කියන්නේ දැන් මම හරි දැන් මම ඉන්න තැන හරි ඊට පස්සේ ඔහු අර තමන් කරපු කැපකිරීම් වල යම් කිසි ආකාරකින් අඩුවක් දක්ින්න පුළුවන් මේ වකිමත් වෙන පොදු එකඟ වෙනවා ඒක දෙනවා මම හිතන්නේ ක්‍රීඩකයා සතු දෙයක් තමයි ඒ කොහොමද මගේ මේ දක්ෂතාවය අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවනේ how do I take it to the next level අන්න එතනට කොහොමද මම මේක ගෙනෙන්නේ පුහුණුකරුවෝ ඉන්න පුළුවන් කලමනාකරුවෝ ඉන්න පුළුවන් නමුත් ඒගොල්ලන්ට බෑ ඒ දේ කරන්න ඒ ක්‍රීඩකයා තමයි ඒ දේ කරන්න ඕනේ කොහොමද මම මේ මෙතර මගේ තියෙන මේ දක්ෂතාවය ඉදිරියට ගෙනියන්නේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩකයෝ ගත්තොත් කුමාර සංගක්කාර මහේල ජයවර්ධන අරවින්ද ඩිසිල් ඒ වගේ මම කීප දෙනෙක් කිව්වේ ඒගොල්ලෝ කල්පනා කරා කොහොමද මම මෙතන ඉඳන් මේක ඊළඟ තත්ත්වෙට ගෙනියන්නේ අන්න ඒ දේ තමයි මේ තරුණ ක්‍රීඩකයන් කරන්න ඕනේ ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ ක්‍රීඩකයෙට ධාරිතාවක් පරිමාවක් කෙලවරක් නැහැ අනිවාර්යයෙන් ඒක කෙලවරක් නැහැ ඒක යන්න ඔබට කමුදු ඒ වගේම දිනේෂ් මේ තාක්ෂණයේ දියුණුවත් සමග මේ ක්‍රීඩකයෙක් මතුවෙච්ච සැනින් අනිත් කණ්ඩායම් කොහොම හරි ඔහුගේ දුර්වලතාවය සහ දක්ෂතාවය හඳුනා ගන්න. ඉතින් දැන් ඉන්න ක්‍රීඩකයන්ට ඒ ඊටත් වඩා අමාරු කාර්යයක් කියලා තියෙනවා. කොහොමද මේක ගෙනියන්නේ ඉදිරියට? අනිත් කණ්ඩායම රොද්ද බැඳගෙන ඉන්නවා තමන්ව වටලන්න. එතකොට ඔහු උත්සාහ කරන ඕන තමන් කොතනින් කොහොමද මෙතනින් ඊළඟ පියවරට යන්නේ හොඳින් සන්නද්ධ වෙන්න ඕන කියන කාරණාව නිසා සන්නද්ධ වීම සහ සන්නද්ධ වුණු ක්‍රීඩකයන්ව පරිස්සම් කිරීම කියන කාරණාව පාලනයටත් ක්‍රීඩකයන්ටත් හැමදිනාටම අදාළයි. පාලනය සම්බන්ධයෙන් වෙන කාරණා ලබන පෙබරවාරි වලට කල් ගිහිල්ලා තියෙනවා. බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. ඒක වෙනම දෙයක්. හරි. අපි ගිය සතියේ ඔබෙන් ප්‍රශ්නයක් ඒවා ජයග්‍රහකයෙක් හොයාගෙන යන ගමනේදී නවසලන්තයේ මෙතෙක් පවත්වා තිබෙන ටෙස්ට් ක්‍රිකට් තරඟ අතරින් ශ්‍රී ලංකාව කීයක් ජයග්‍රහණය කරලා තියෙනවද? නිවැරදි පිළිතුරු බොහෝ ප්‍රමාණයක් තිබුණා. නිවැරදි පිළිතුරු තමයි තරඟ දෙකක්. පසුගිය සතියේ ජයග්‍රහකයා බවට පත් වුණේ අමිත් නුවන්. නුවන් විදහාගෙන බලාගෙන ඉන්න වැඩි කල්යන් නැතුව ඔබේ තෑග්ග ඔබේ අතටම ලබා දෙන්න අපි කටයුතු සම්පාදනය කරනවා. මේ වතාවේ ප්‍රශ්නය. ටෙස්ට් තරඟයකදී එක් දිනක් තුළ කිසිදු කඩුලක් ලබා නොදී ප්‍රතිකරණය නිරත වූ පළමු පිතිකරුවන් යුගලය කවුද? පළවෙනි වතාවට ශ්‍රී ලංකාව මෙවැනි දක්ෂතා අවස්ථා පහකදී පෙන්නුම් කළ තියෙනවා. කවුද පටන් ගත්තේ මේක? පළවෙනි වතාවට කවුද නොදවි දිනයක් පුරා අඛණ්ඩ සම්බන්ධතාවයක් නිර්මාණය කළ පිතිකරුවන් දෙදෙනා? ඔබට පිළිතුරු හොයාගන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. බලමු ඒ හොයාගත්තොත් ඔබ වෙනුවෙන් තෑග්ගක් දෙන එක අපි වකිමක් හැටට සලකනවා. එහෙනම් කොසල සුරේෂ් චන්ද්‍ර මගේ මිත්‍රයා බොහොම ස්තුතියි. අද මේ කඩි මුඩි ගමනක අපි දඩිබිඩියේ යන්න මාත් එක්ක සම්බන්ධ වුණා. අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි මාව කැඳවා ගත්තා. එහෙනම් ප්‍රිය ක්‍රීඩාවලියේ හිතවතුනි සමු ගන්නවා. සුබ පරිදි ජයග්‍රහී දිනක් සමගින් ජයග්‍රහී හෙටක් ඔබට ප්‍රාර්ථනා කරමි.